ඊයේ දිනේ පුරා ඇදහැළුණු අධික වර්ෂාව නිසා ගින්ගඟ පිටාර කළා තිබුණා. මේනිසා බත්තේකම මාපලකම එල්පිටිය ආදී ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටව ඇති බවයි අප වාර්තාකරුව ප්‍රකාශ කළේ. ඇදහැළුණු අධික වර්ෂාවත් සමග කිරම ඔය පිටාර ගලා තිබුණා. මේ හේතුවෙන් වලස් මුල්ල බෙලියත්ත මාර්ගයේ කහවත්ත ප්‍රදේශයත් ජලෙන් යටව තිබුණේ මෙලෙසින්. නිල්වලා ගඟ සහ ගින්ගඟ ගංවතුර අවදානමකට ලක්වනු ලැබුවා. ඒ පිළිබඳ වාරි මාර්ග දෙපාර්තමේන්තුව විසින් පූර්ව ගංවතුර අවදානම දැනුම් දීම මාධ්‍ය වෙතත් ජනතාව වෙතත් නිකුත් කරනු ලැබුවා. මේ අතර පවතින අයහපත් කලගුණ තත්ත්වය නිසා දකුණු පළාතේ කලාප කිහිපයක පාසල් මේවන විට తాවකාලිකව වසා තමා ඇති බව වාර්තා වනවා. ගංවතුර අවදානම සැලකිල්ලට ගනිමින් පාසල් වසා තමා ඇති බවයි වාර්තා වුණේ. මේ අතර ආපදාවන්ට ලක් වූ පිරිස් වෙත සහන සැලසීමේ කටයුතු මේවන විට ආරම්භ කර ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් සුදන්ත රණසිංහ පවසන්නේ. අද උදෑසන අටේ පැය වන විට මාතර කොටපොල අකුරස්ස අතුරුලිය කුඹුරුපිටිය යන ප්‍රදේශයන් වල නිල්වලා ගඟ පිටර ගල මේ හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ කීපයකම පහත් බිම් වලට ජලයෙන් යටවි ආබාධ තත්ත්වය නැති වෙලා තිබෙනවා. ඊට අමතරව ගාල්ල දිස්ත්‍රික්කයේ තවලම නාගුට නෙළුව යන ප්‍රදේශවල නැවත නිල්වලා ගඟ පිටර ගල මේ හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ කීපයක් පහත් බිම් ජලයෙන් යටවි තිබෙනවා. ගම්පහ දොම්පේ ප්‍රදේශයට මේ ආකාරයෙන්ම සුළු ජල ගැලම් තත්වයක් සහ මාතර පස්කොර යන ප්‍රදේශයට මෙවැනි ජල ගැලියම් තත්වයන් ඇති වෙලා තියෙනවා. ගාල්ල මාතර ප්‍රයන් ප්‍රදේශයන් විශේෂයෙන්ම බෝට්ටු සහ බටපිරිස් දඬුවස් සානගත කරලා තියෙනවා. ඔවුන් දිගටම කරගෙන යනවා. ආපදා තත්වයන්ට ලක් වූ පවුල් සඳහා සහන සැපයීම සම්බන්ධව සාගර රත්නායක මැතිතුමාගේ උපදෙස් අනුව ඔවුන්ට සහන ලබා දීමේ වැඩ කටයුතු දැන්ටමත් ආරම්භ කරලා තියෙනවා. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා දී තිබෙනවා. ඥාතීන් සංඛ්‍යාවට ආහාර පාන ලබා දීම, සහන ලබා දීම, තුවාල තිබුණු අයට වන්දි ලබා දීම, අර්ධහාන නිවාසෝ සිදු අයට වන්දි ලබා දීම යන කටයුතු මේ වන විටත් ආරම්භ කරලා දිස්ත්‍රික් පහකට නිකුත් කළ නාය මනතුරු ඇඟවීම් නිවේදන තවදුරටත් ක්‍රියාත්මකයි. ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය පවසන්නේ ගාල්ල, හම්බන්තොට, කළුතර, මාතර, රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා නාය මනතුරු ඇඟවීම් නිවේදන තවදුරටත් ක්‍රියාත්මක බවයි. උදේ වෙන විට වර්ෂාපතන අධික ලෙස පතිත වුණා. ඒ අනුව නාය මනතුරු ඇඟවීම් නිවේදන දීර්ඝ කිරීම සිදු වුණා. මාතර දිස්ත්‍රික්කයේ පිටපැද ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අදීර දෙක යටතේ අවධානය සිටින නිවේදන නිකුත් කර තිබෙනවා. යම් වර්ෂාපතන යම් කිසි ආකාරයක වර්ධනය දෝතෙම ඊළඟට අපි එම් ප්‍රදේශයට ඉවත් වීමේ රතු නිවේදනයේ නිකුත් කිරීම නියමිත කරනවා. ගාල දිස්ත්‍රික්කයේ නාගොඩ, නෙළුව, බද්දේගම, යක්කලමුල්ල සහ ඇල්පිටියන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත්, කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට සහ පාලින්දුනුවරයන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත්, මාතර දිස්ත්‍රික්කයේ අතුරුලිය, පස්ගොඩ, මුලුටියන, කොටපල සහ අකුරසෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත්, රතුමු දිස්ත්‍රික්කයේ කිරියැල්ල සහ හෙලිකුඩෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත් අදියර 1 යටතේ විමසිලිමත් බවින් සිටින නිවේදනය නිකුත් කර ලැබුවා. කෙසේ වෙතත් දිවයිනේ පවතින කාලගුණ තත්ත්වයේ යම් අඩුවක් අපේක්ෂා කරන බව කාර්ය නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු ප්‍රකාශ කළා. ඊයේ දවසේදී අධික වැසි වාර්තා වුණු දකුණු පළාතේ සහ රත්නපුර ප්‍රදේශවල අද දවසේදී විටින විට වැසි ඇති වෙන්න පුළුවන්. කෙසේ වෙතත් පහුගිය දවස්වල ආකාරය දහරා නිපාත වැසි අද දවසේ බලාපොරොත්තු වෙන්න අපහසුයි. දිවයින හරහා විශේෂයෙන්ම පැය කිලෝමීටර 40-45 පමණ වෙන තද සුළං අදත් බලා පරොත්තු වෙන පුළුවන් සුලං වේගයන් පැයට කිලෝමීටර 40-45 වන අතර විටින් විටේ මගේ 55-65 අගේ දක්වා වැඩි විය හැකි බැවින් විශේෂයෙන්ම දීවර සහ නාවක ප්‍රජාව ඒ පිළිබඳව අවධානය යොමු කරන්න රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න